සුන්දර කතා බහකින් පස්සේ වැදගත් කතා බහක් කරන්නයි දැන් සූදානම්ක් තියෙන්නේ. ඒකට හේතුව තමයි ඔබ දන්නවා මේ කාලේ ගත්තම ගොඩාක් වෙලාවට බොහෝ දෙනා විදේශගත වෙන්න තමයි උත්සාහ කරන්නේ. එතනදී බොහෝ දෙනෙක් තියෙන ප්‍රශ්නයක් තමයි කෙනෙක්ට ආසයි. ඔව් මම තවත් රටකට යන්න කැමතියි. හැබැයි මම යන්න ඕනේ කොහොමද? මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද? මේ process එක මොන වගේ දෙයක්ද? අපි දන්නවා ගොඩක් රට social media හරහා එක එක විදිහේ ක්‍රම ගැන මිනිස්සු ගොඩක් කට්ටිය දැනුවත් කිරීම කරන නමුත් හරියටම මොකක්ද කරන්න ඕනේ සහ තමන් තව රටකට ගියාට පස්සේ ඊට පස්සේ මොකක්ද කරන්න ඕනේ මේ සම්බන්ධයෙන් බොහෝ දෙනාට ප්‍රශ්න තියෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්න තියෙන අයට මේ කතාව ඉතාමත්ම වැදගත් දෙයක් බවට පත් වී මොකද අද අපි කතා කරන සුදන වෙලා ඉන්නේ ILTS overseas education private limited ගැන. ඉතින් මේ ගැන කතා කරන ඉතාමත්ම විශේෂ දිනෙක් අපි ආරාධනා එකතු වෙන්නේ කියලා අපිත් එක්ක ඉතාමත්ම ගෞරවණීයව පිළිගන්නවා විදේන්ද්‍ර මිගෙල් මහතා මැනේජින් ඩිරෙක්ටර් ILTS overseas education private limited නියෝජනින් ආයුබෝවන් කියලා පිළිගන්න සුබෝදෑසනක්. ඒ වගේම විනෝලා මිගෙල් මහත්මිය වීසා ප්‍රොසෙසින් මැනේජර් ILTS overseas education private limited නියෝජනය. ආයුබෝවන් සුබෝදෑසනක්. හරි. දැන් මගේ පළවෙනි ප්‍රශ්න ප්‍රවේශයක් විදිහට මම කැමති විදේන්ද්‍රගේ පැත්තට යොමු වෙන්න. දැන් කෙනෙක්ට දෙන්න පුළුවන් මේ මොකක්ද මේ ILTS overseas education private limited කියලා කියන්නේ? අපි ප්‍රවේශයක් විදිහට කතා කරමු මොකක්ද මේ දේ? රයිට්. හරි සචිත්‍ර. අපි ඉස්සෙල්ලාම කිව්වොත් එහෙම මේ ආයතනේ පටන් ගත්ත විදිහ මම පොඩ්ඩක්. දැන් අවුරුදු 10කට ඉස්සෙල්ලා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මමත් නවසීලන්තයට ගිය කෙනෙක්. ඉතින් එහෙම ගිහිල්ලා අපි ගියාම මට ඉස්සෙල්ලාම තේරිච්ච දෙයක් තමයි අපිට ගොඩක් අභියෝගාව. ආවහම අපිට හරි ගයිඩන්ස් එකක් හම්බුනේ නැහැ. ඒ එතන ලොකු ગેප් එකක් මම දැක්කා. නමුත් මට ඉස්සෙල්ලා මගේ ක්වොලිෆිකේෂන් එක ඉවර කරලා මට අවශ්‍ය කරා මේ වගේ ආයතනයක් මම පටන් ගන්න ඕනේ මගේ පුරවැසිභාවය හම්බ වෙනවත් එක්කම කියලා. ඉතින් මම අවුරුදු දෙකම හරේ මගේ පුරවැසිභාවය ගත්තා නවසීලන්තයට ගියාට පස්සේ. ඒතර 2015 මම ILTS overseas education කියන ආයතනයේ ස්ටාර්ට් කරා. ඒක තනිකරම ඉස්සෙල්ලාම කරේ අපි අර හරි ගයිඩන්ස් එකක් ස්ටුඩන්ට්ස්ලාට දෙන්න ඕනේ. කියන්නේ ස්ටුඩන්ට්ස් වීසා අරගෙන යන එක විතරක් නෙමෙයි. ඊට පස්සේ කොහොමද එහෙට ගියාර පස්සේ එහෙ ජීවත් වෙන්නේ රස්සාවක් හොයාගන්නේ කොහොමද? සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් කියන්නේ මේ යන එක ගැන විතරයි කියන්නේ ඉතින් ඉන්න එක ගැන කතා කරන්නේ නැහැ. කරන්නේ නැහැ. ඒ කතා කරන්න පොඩක් එක්ස්පීරියන්ස් එකකුත් ඕනේ. ඒක නැත්තම් කෙනෙක්ට ඒ රටේ ඉන්නේ නැතුව දකින්න නැතුව කියන්නත් අමාරුයිනේ. එතනදී තමයි අපේ ආයතනයේ ඇත්තම විශේෂත්වයක් තියෙන්නේ. මොකද හේතුව ප්‍රැක්ටිකලි අපි ඒක එක්ස්පීරියන්ස් කරලා තියෙන නිසා විශේෂයෙන්ම මම අපේ කන්සල්ටන්ට්ස්ලාට උනත් මම කියලා දීලා තියෙන්නේ ඇත්තම මොනවාද මූණ පාන අභියෝග. ස්ටුඩන්ට්ස්ලා කොහොමද ඒවට මූණ දෙන්න ඕනේ? සහ කොහොමද එහෙ ගිහිල්ලා අපි ජය ගන්න කියන එක තමයි ඇත්තම කියලා දෙන අපේ ආයතනයේ ඇත්තම කිව්වොත් ILTS කියන එක ඒකේ inspiring leading trustworthy successful කියන එක තමයි අකුරු හතරෙන් කියන්නේ. අපිට දකින්න ඕනේ කෙනෙක් ගියාට පස්සේ මොකක් කරේ රටකට ගියාට පස්සේ එයා සක්සස් වෙන එක තමයි ඇත්තම දකින්න ඕනේ. නැතු ස්ටුඩන්ට් වීසාවක් අරන් දෙන එක විතරක් නෙමෙයි. හරි ඒත් එක්කම කතා කරමු මේ ඒත් එක්කම දැන් කාට හරි විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න අය මම දන්න අනිවාර්යයෙන් බොහෝ දෙනා අපිව බලනවා. විශේෂයෙන්ම අපිව දරුවෝ නරඹනවා වගේ අම්මා නරඹන වැඩසටහන මේක නිසා. දැන් එහෙම හීනයක් තියෙන කෙනෙක්ට සැලකිලිමත් වෙන්න යුතු කරුණු මොනවාද? විශේෂ දේවල් මොනවාද? පළවෙනි දේ තමයි මේ කන්සල්ටේෂන් එකක් හරියට ගන්න එක හරිම වැදගත් වෙන යන්නේ එතනදී තමයි. මොකද අපි ප්‍රෝග්‍රෑම් එකක් තෝරගන්නේවා ILTS ඕනේද මේ ඔක්කොම සාමාන්‍ය දේවල්නේ. නමුත් අපි හැමතිස්සෙම බලන්න ඕනේ එහෙට ගියාට පස්සේ විශේෂයෙන්ම පවුලක් එක්ක යන්න ඉන්නවා නම් එහෙට ගියාට පස්සේ මොනවාද ඒගොල්ලන්ට වෙන්නේ මුණ පාන දෙන චැලෙන්ජස් ගැන හරියට දැනගන්න ඕනේ. රයිට්. එතකොට ඊට පස්සේ මම අපිටම ගොඩක් අයගේ අරමුණු වෙනස්. සමහරු ඉන්නවා ඉගෙනගෙන ආපහු ලංකාවට එන්න කැමති අය. සමහරු ඉගෙනගෙන ඇවිල්ලා බිස්නස් එකක් කරන්න කැමති අය. සමහරු ඉන්නවා එහෙ ගිහිල්ලා ස්ථීර පදිංචිය ගන්න කැමති. දැන් 90%ක්ම ඉන්නේ ඒ ඒක ඔළුවේ තියෙන කට්ටිය තමයි. හැබැයි එහෙම තිබ්බර කොහොමද ඒක කරන්න කියන එක දන්නේ නැහෙනි. එතකොට ඒ වගේ තැනදී ඒගොල්ලෝ දැනගන්න ඕනේ යන්න ඉස්සෙල්ලම මොන වගේ ප්‍රශ්නද ඒගොල්ලන්ට එන්න තියෙන්නේ. මේ වගේ දේවල් එතනදී තමයි අපේ ආයතනයත් එක්ක කතා කරනකොට ඒ කන්සල්ටේෂන් එකේදී ඒගොල්ලෝ අහන්න ඕන ප්‍රශ්න ඒගොල්ලන්ට ගොඩක් තියෙනවානේ. ඒ දේවල් අහලා එහෙට ගියාට පස්සේ ජොබ් එකක් හොයාගන්නේ කොහොමද? PR එකක් ගන්නව නම් PR එක ගන්න මොකද්ද හරි ක්‍රමේ මොකද්ද? මොකද අපේ ලයිසන්ස් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර්ස් ලා ඉන්නවා නිව්සීලන්ත වල අපි වැඩ කරන. ඉතින් ඒගොල්ලගේ උපදෙස් මත මේගොල්ලන්ට පුළුවන් මේ දේවල් දැනගන්න. ඉතින් අර මං ඉස්සෙල්ලා කිව්වා ගොඩක් දේවල් තියෙනවා සචිත්‍ර අත්‍තරම දැනගන්න. මොකද ඉස්සෙල්ලාම ILTS තමයි පළවෙනි දේ. මොකද ILTS ඊටඟට ෆන්ඩ්ස් සල්ලි පැත්ත. මේ දේවල් ගැන හරියට දැනුවත් වෙන්න නැතුව මේ process එක පටන් ගන්න නරකයි අත්තර. මොකද අපි කාවවත් එන්කරේජ් කරන්නේ නැහැ තියෙන ඔක්කොම ගෙදර තියෙන ඔක්කොම මේ මේ විකුණලා එහෙම කරලා යන්න කියලා කියන්නේ නැහැ. මන්දනේ මේ අතකාලේ වෙන්නේ ඒ වගේ දේවල් ගොඩක් අපි දැක්කේ දකිනවා. ඒ කියන්නේ ඒක හරියම මේ ලොකු රිස්ක් එකක් නේ ගන්න. අපි අපේ ආයතෙන් අතර අපි ගන්නේ මේ රිස්ක් එක පහදලා දෙනවා
සෝෂල් මීඩියා වලින් වුණත් අපි කරන්නේ ගොඩක් වෙලා මේ රිස්ක් එක පහදලා දෙනවා. මොකද ඊට පස්සේ ඒකට මූණ දෙන්නේ කොහොමද කියන එක නම කියන්නේ. අපි බෑ කියලා කොයි වෙලාවත් කියන්නේ නැහැ. මේක impossible නැහැ. නමුත් ඒ වුණාට මේක කරන විදිය දැනගන්න ඉපැන්න තමයි මේ ලක්ෂ ගණන් කෝටි ගණන් යට කරලා මිනිස්සු යන්නේ අත්‍තරම කිව්වොත්. ඒතකොට ගිහිල්ලා හරියට යන්නේ කොහෙද කියලා හරි පාර දන්නේ නැත්නම් focus එකක් නැත්නම් ඒ කරන දේෙන් වැඩක් නැතුව යනවා. අනිවාර්යයෙන්ම අපි දෙයක් කරනවා නම් ඒක දැනගෙන කරන්නට ඕනේ. Taman යන තැන හයිට තෝරාගෙන යන්නට ඕනේ. ඒකට අපිට හොඳ guideline එකක් අවශ්‍ය වෙනවා. ඒකට තමයි මේ ILTS Overseas Education Private Limited ඉන්නේ. ඊට පස්සේ මම අහන්න යන ප්‍රශ්න තමයි දැන් ගොඩක් අහලා තියෙන ප්‍රශ්නයක්. දැන් ඔබ නියෝජනය කරන ආයතනයට කෙනෙක් ආවොත් නැත්නම් පවුලක් ආවොත් මොන වගේ රටවල් වලටද යන්න පුළුවන්? දැන් අපේ අපේ ගත්තොත් නවසී ලන්තේර තමයි අපේ ආයතන ඇත්තටම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. නමුත් ඊට අමතරව අපි කරනවා ඕස්ට්‍රේලියාව, කැනඩාව, UK, ෆින්ලන්ඩ් කියන මේ රටවල් හතරත් අපි ඇත්තටම රිප්‍රසන්ට් කරනවා. ඉතින් කෙනෙක්ට මේ රටවල් පහටම යන්න කැමති නම් අපේ ආයතනයට ඇත්තටම ඇවිල්ලා අපි කන්සල්ටේෂන් එකක් කරන්න පුළුවන්. ඉතින් විශේෂම නවසී ලන්තේ ගත්තොත් ගොඩක් කට්ටිය නවසී ලන්තේට යන්න අපේ ගාවට එන හේතුවක් තමයි මම එහි පදිංචිලා ඉන්න එක. මොකද හේතුව ඒ ගයිඩන්ස් එක ලේසියෙන්ම දෙන්න පුළුවන්. මොකද ඒ රටේ ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එක මට තියෙන නිසා. නමුත් සචිත්‍ර මම කියන්න ඕනේ ඔය දේම තමයි අපි ඇප්ලයි කරන්න ඕනේ අනිත් රටවල් වලත්. රට වෙනස් වුණා කියලා ඒක ඇප්ලයි කරන එකේ කිසි වෙනසක් නැහැ. හැම රටකම එකම විදිය තමයි යෝග තියෙන්නේ. හැබැයි අපි ආට් එක දැනගන්න ඕනේ හෙට ගියාට පස්සේ කොහොමද මේක කරන්න කියන එක. හරි. ඒ දෙකම කතා කරමු. දැන් මේ ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා දැන් අපසු උසස් පෙළින් පස්සේ හරියේ යම් කිසි ඩිප්ලෝමා එකක් ඩිග්‍රී එකක් හැදුවට පස්සේ තවත් උසස් අධ්‍යාපන සඳහා ගොඩක් කටි විදේශගත වෙනවා. ඒ කියන්නේ වෙන රටකට ගිහලා ඉගෙන ගන්න ලෑස්ති වෙනවා. එතකොට දැන් බලාගෙන ඉන්න කයටත් ඒ වගේ හීනයක් තියෙනවා නම් ඒගොල්ලෝ මොන වගේ ඩිප්ලෝමා එකක්ද මොන විදිහේ මේ අධ්‍යාපන සුසුකම් එක්කදේ රටකට යන්න ඕනේ කියන දේ ගැන කතා කරනවා නම් ගොඩක් නමුකද ඔබ දැන් අවුරුදු 10ක් පුරාවට නවසී ලන්තේ ඉන්න කෙනෙක් එක්ස්පීරියන්ස් එක ඔබට තියෙනවා. ඒ දැනුවත් බව තියෙනස අපි ඒ ගැනත් පොඩ්ඩක් කතා කරමු. පළවෙනියටම අපේ ගොඩක් ස්ටුඩන්ට්ස්ලා කරන වැරද්දක් තමයි ඒගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එකක් තෝරගන්නේ තව කෙනෙක් කියපු පළියට. එහෙම නැත්නම් අපි තුමා මේක PR එක ගන්න මේ ප්‍රෝග්‍රෑම් එක ලේසි. එහෙම තමයි තෝරගන්නේ. ඒක ඇත්තටම හරි වැරදි. මොකද හේතුව මම එක්ස්පීරියන්ස් එකෙන් දන්න දේ තමයි අපි ওই මොනවද තෝරගෙන ගියත් වැඩක් නැහැ. අපේ පැෂන් එකට අනුව අපි වැඩ කරේ නැත්නම් ඔය එකක්වත් සක්සස් කරගන්න අමාරුයි. තව කෙනෙක් කරපු පළියට අපිට ඒක කරන්න බැහැ කියලා. හැබැයි අපි ආසදේ අපි කරොත් එහෙම අපිට යන තැන අපිට ජය ගන්න පුළුවන්. ඒ පළවෙනි දේ. ඉතින් ඒක නිසා මම ඕක ගොඩක් තැන්වල කතා කරලා කියලා තියෙනවා. ප්‍රෝග්‍රෑම් එකක් තෝරගන්න තමන්ට පුළුවන් දේ ඕනේ තමන් කරන්න. ඉතල පළවෙනි දේ. ප්‍රෝග්‍රෑම් එකක් තෝරගන්නකොට අපි බලන්න ඕනේ අපි දැන් ඉන්න තැනින් අපිට ඊළඟ ලෙවල් එකට යන්න අපි තුම් ප්‍රොමෝෂන් එකක් කියලා ජොබ් එකක් කරන කෙනෙක් නම් ඉතින් එහාට ප්‍රොමෝෂන් එකකට යන්න එයා දැන් බැචලර් ඩිග්‍රියක් තියෙන කෙනෙක් මාස්ටර්ස් එකක් කරන්න. ඒ ලෙවල් කරපු කෙනෙක් නම් එයාට තියෙනවා ඩිප්ලෝමා එකක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට කෙලිම බැචලර් ඩිග්‍රියකට යන්න පුළුවන්. මේ හැමදේම ඩිපෙන්ඩ් වෙනවා ඒගොල්ලන්ගේ තියෙන මුදල් ප්‍රමාණය අනුව. ඒගොල්ලන්ට කොච්චර ෆන්ඩ්ස් පෙන්වන්න පුළුවන්ද මේ ප්‍රොසෙස් එකේ කියන එකත් සෑහෙන බලපානවා. එතනදී තමයි හරි කන්සල්ටේෂන් එකක් අවශ්‍ය කරන්නේ. මොකද මුදල් පෙන්වීම ඉතාමත්ම වැදගත්. මේ කාලෙත් වැදගත්. ඒ කියන්නේ මේ වීසා ප්‍රොසෙස් එක ගත්තාම විනෝලය ගැන විස්තර කරයි. මුදල් පෙන්නනවා කියන එක තමයි මේකේ තියෙන ඉම්පෝර්ටන්ට් පාර්ට් එකක් අතර මේ ප්‍රොසෙස් එකේ. ඉතින් ප්‍රෝග්‍රෑම්ස් ගත්තොත් මම මෙතනදි කියන්න කැමතියි කවුරු හරි දැන් අපේ ආයතනයේ ගොඩක් මැචුවර්ඩ් ස්ටුඩන්ට්ස්ලා ගොඩක් කතා කරනවා. කෝපරේට් ලෙවල් එකේ වැඩ කරන කට්ටිය. තමන්ට ඔල්රෙඩි බැචලර් ඩිග්‍රියක් තියෙනවා නම් එහෙම නැත්නම් මාස්ටර්ස් එකක් තියෙනවා නම් ඒගොල්ලන්ට ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා මාස්ටර් ඔෆ් මැනේජ්මන්ට් බයි තීසිස් කියලා. මම මේ ප්‍රෝග්‍රෑම් එක කියනවා කියලා හිතාගත්ත මේක. මොකද ඒක එක අවුරුද්දක ප්‍රෝග්‍රෑම් එකක්. එතකොට ඒ ප්‍රෝග්‍රෑම් එක කරාට පස්සේ අවුරුදු 3ක පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එකක් හම්බ වෙනවා. ඉතින් මේ පෝස්ට් ස්ටඩි වර්ක් වීසා කියන එක සචිත්‍ර මාර වැදගත්. මොකද ප්‍රෝග්‍රෑම් එකක් කවුරු හරි කෙනෙක් රටකට තෝරගන්නකොට බලන්න ඕනේ මට පෝස්ට් ස්ටඩි වර්ක් වීසා අවුරුදු කීයක් ලැබෙනවද කියන එක. මොකද මේ පෝස්ට් ස්ටඩි වර්ක් වීසාගේ අවුරුදු 2ක් හෝ ඊට වැඩිය ලැබෙනව නම් තමයි එයා යන්න ඕනේ. මොකද හේතුව ඉගෙන ගත්තට විතරක් මදිනේ. අපි ඊට පස්සේ ඉගෙන ගත්ත දේෙන් පොඩ්ඩක් වැඩ කරලා එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ අනිවාර්යයෙන්. ලංකාවට ආවෝ එහෙ හිටියහෝ. ඉතින් ඒක නිසා පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එකක් දෙන ප්‍රෝග්‍රෑම් එකක් අනිවාර්යයෙන්ම තෝරගන්න ඕනේ. ඒ කියන්නේ කිව්ව දැන් මේ හැමෝම රට යන්න, ඒ කියන්නේ විදේශගත වෙන්න උත්සාහ කරන හැබැයි මේ ප්‍රොසෙස් එක ගැන ගොඩක් අය දැනුවත් නැහැ නිසා තමයි අද මේ කතා බහ ඉතාමත්ම ඔබට සුවිශේෂී වෙන්නේ. මම කැමතියි මේ වගේ දෙයක් ඔබගෙන් අහන්න. දැන් අපි ගන්නවා මේ IELTS කියන මේ අපි කියන්නේ ඉංග්‍රීසි දැනගන්න ඕනේ. මේ හැමදේම අනිවාර්යද? කොහොමද? ඒකට ඔබගෙන් උදව්වක් ලැබෙනවා. ඔව් අනිවාර්යයෙන්ම. දැන් IELTS කියන එක්සෑම් එක ගත්තොත් එimhe IELTS ඒතර PT කියලා එක්සෑම් දෙකක් තියෙනවා. මම කියපු ඉස්සෙල්ලා රටවල් පහේම ගත්තොත් මේ රිකුවර්මන්ට් එක තියෙනවා IELTS කරන්න කියලා. නමුත් සමහර යුනිවර්සිටිස් තියෙනවා ඒගොල්ලෝ අපි කියන එකට වේව් ඕෆ් එකක් දෙනවා කියලා. ඒ කියන්නේ කරන්න ඕනේ නැහැ. අපි තුමු සචිත්‍ර දැන් උදාහරණයක් ඔයා ගත්තොත් එimhe ඔයා බැචලර් ඩිග්‍රී එකක් කරලා තියෙනවා නම් වෙන රටක. හැබැයි මෙහි ඉඳගෙන ලංකාවේ ඉඳගෙන ඔයාට
ඉංග්ලිෂ් මීඩියම් වලින් නම් කරලා තියෙන්නේ. ඔයගේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ තියෙනවා නම් ඉංග්ලිෂ් මීඩියම් වලින් තමයි කරලා තියෙන්නේ කියලා සමහර යුනිවර්සිටිස් තියෙනවා මේ වේව් ඔෆ් එක ගන්න පුළුවන්. නමුත් මම මේ නරඹන හැමෝටම කියන්න කැමති ඒක ඔළුවේ තියාගෙන කරන්න එපා. මොකද අපි යන්නේ ඉංග්‍රීසි කතා කරන රටකට අපි මේ යන්න හදන්නේ. ඒතර IELTS කියන එක්සෑම් එක ස්කිප් කරලා ගිහිල්ලා නිකන් අපි අපේ රවට්ට ගන්න ඕනේ. මොකද ඉගෙන ගන්න දැන් මේ යන්නේ. ඉතින් මේක අමාරුවෙන් වුණත් කරන එක හොඳයි කියන තැන තමයි මම සහ මගේ ආයතනය ඇත්තටම ඉන්නේ. ඉතින් මේ සඳහා අපෙන් අපිට කරන්න පුළුවන් දේ තමයි අපි දැන් පටන්ගෙන තියෙනවා ILTS preparation course එකක් අපේ පටන්ගෙන තියෙනවා. මොකද ඒක කරන්නෙම මේ රට යන්න බලන් ඉන්න අයට dependents ලා වෙන්න පුළුවන් students ලා වෙන්න පුළුවන් ඒගොල්ලන්ට මේකට prepare කරන එක තමයි අපි කරන්නේ. මොකද අපි ඒකත් හරිම caring විදිහට කරන්නේ. මොකද අපි නිකන් class එකක් පටන්ගෙන ඒක කරන්න වාලි කරන්න කැමති නෑ. මොකද responsibility එකක්. ඔව් මොකද ඔයා අපේ class එකට ඇවිල්ලා ඔයා ඒක pass වුණොත් හරියට score කරොත් තමයි ඔයාට රටකට යන්න පුළුවන්. ඒ නිසා ඔයාට class එකක් කරන්න වාරි class එකක් කළා තේරුමක් නෑ. ඉතින් ඒක නිසා මම කියන්නේ ගොඩක් අයට ILTS preparation එකක් අවශ්‍ය නම් ඒ අපේ කෝස් එකට ජොයින් වෙන්න පුළුවන්. දැන් සමහර වෙන ILTS කියන්නේ ඒකත් හැමෝම දැනගන්න ඕනේ. ILTS කියන්නේ ඉංග්‍රීසි උගන්වන ක්ලාස් එකකුත් නෙමෙයි. සා නිකන් ඉංග්‍රීසි කතා කරන දෙයක් නෙමෙයි ඒක වෙනම දෙයක්. ඒක ඉංග්‍රීසි දැනගෙන ඕනේ එතනට යන්න. ඒතොර එහෙම දැනගෙන නැත්නම් එතකොට ඒකත් අපි දකිනවා ප්‍රශ්නයක් විදිහට ගොඩක් අයර තියෙන. එතනදිත් අපි දැන් ලෙක්චරර්ස් ලා ඉන්නවා grammar spoken english උගන්වන්න. මොකද මේ එකකට මම link කරපු හේතුව තමයි මේ හැම එකක්ම එකිනෙකට සම්බන්ධයි. මේකට මුල ඉඳන්ම හරි guidance එකක් ඕන නිසා. ඔව්. හරි. දැන් මේ විනෝලා දැන් සද්ද නැතුව ඉන්න දැන් කතා කියන්නේ ඔබත් එක්ක. නේද අපි කතා කරමු දැන් කවුරු හරි කෙනෙක්ට එයාගේ visa බලපත්‍ර ලබා ගන්න අවශ්‍ය නම් කොහොමද ඔබ නියෝජනය කරන ආයතනයේ මොන වගේ උදව්වක්ද ලබා දෙන්නේ? මේ process එක මම හිතන්නේ ඉතාමත්ම වැදගත්. ඔව්. ඇත්තටම දැන් offer letter එකක් ගන්න තැනේ ඉඳන් තමයි අපි මේ guidance එක දෙන්නේ. offer letter එකක් ගන්න අපේ consultants ලා ගොඩක් ඒකට support එක දෙනවා. ඉතින් මේ ඒ ආයතනත් එක්ක හේ නවසිලන්තේ ආයතනත් එක්ක නිතර contacts තියාගෙන මේ offer letter එක ගන්න process එකේ ඉඳන්ම අපේ ආයතනයේ support එකක් හම්බ වෙනවා. මම කරන්නේ ඇත්තටම visa process වීසා එකකට ආවන් පස්සේ ඔෆර් ලෙටර් එක අරගත්තට පස්සේ කොටස එතකොට වීසා එකක් සබ්මිට් කරන්න යනකොට අපි වීසා එකක් ලොජ් කරනකොට අපිට මොන වගේ ඩොකියුමන්ට්ස් අවශ්‍ය වෙන්නේ මොන වගේ දේවල්ද අපි ඉදිරිපත් කරන්න ඕනේ කියන තැන ගැන ගොඩක් අයට අවබෝධයක් නැහැ. මොකද දැන් අපිත් එක දැන් වීසා එකක් ඇප්ලයි කරන්න එන ස්ටුඩන්ට් කෙනෙක් කිව්වහම ඉතින් ගොඩක් වෙලාවට දැන් බැචලර්ස් ඩිග්‍රී එකක් නම් දරුවෝ වෙන්න පුළුවන්. නමුත් මාස්ටර්ස් වලට යන්නේ ගොඩක් වෙලාවට සමාජයේ ඉහළ තලවල් වල ඉහළ රැකියාවන් කරන ශාස්ත්‍රයේ ගොඩක් ඉහළ තලවල් වල ඉන්න අය. හැබැයි ඒ අයගේ ශාස්ත්‍රයන් වල නිපුණත්වයක් ඒගොල්ලන් උඩ තැනක හිටියට මේ වීසා ප්‍රොසෙස් එක සම්බන්ධව ඒගොල්ලන්ට ලොකු දැනුමක් නැහැ. ඉතින් ඇත්තටම ශාස්ත්‍රයේ ගොඩක් නිපුණත්වයක් ප්‍රවීණත්වයක් තියෙන ආයතනයක් හැටියට අපිට පුළුවන්කම තියෙනවා ඒ හැම කෙනෙක්වම ඉතාම පළවෙනි තැනේ ඉඳන් මේ වීසා එක ප්‍රොසෙස් කරලා වීසා එක ග්‍රෑන්ට් වෙලා අතට එනකන් ඒගොල්ලන්ව ගයිඩ් කරන්න. මොකද මේක ප්‍රොසෙස් අපි වීසා එක ලොජ් කරාට පස්සෙත් අපිට තියෙන කොටසක් සමහරක් ලාට ඉන්ටර්විව්ස් එන්න පුළුවන් කතා කරන්න. ඒ හැම තැනකටම අපි ඒගොල්ලන්ව ගයිඩ් කරනවා උපදෙස් දෙනවා. ඉතින් අර එක එක ශාස්ත්‍රයන් වල ඉන්න අය තමන්ගේ ශාස්ත්‍රීය නිපුණත්වයක් තිබුණට අපි මේ ශාස්ත්‍රයේ කාලයක් තිස්සේ නිපුණත්වයක් විශ්වාසයක් දිනාගෙන ඉන්න විශ්වාසයෙන් අපිට උපදෙස් දෙන්න පුළුවන්කමක් අපිට තියෙනවා. මොකද අපි නිතරම අප්ඩේට් වෙනවා. අප්ඩේට් වෙනවා කියන්නේ දැන් වීසා එකක් දන්නවා රටවල සිටුේෂන්ස් එක මේ තත්ත්වය වෙනස් වෙනවා සැරෙන් සැරේට. ඉතින් අපි හොඳ අවධානයෙන් යුතුව ඉන්නවා අප්ඩේට් වෙන්න ඕනේ. අප්ඩේට් වෙන්න ඕනේ අනිවාර්යෙන්. ඒ කියන්නේ දාන ෆෝම් එකේ ඉඳන් සමහරක් ෆෝම්ස් වල ඉඳන්ම දාන ඒවා වෙනස් වෙනවා කාලෙන් කාලෙට. ඉතින් අපි අවධානයෙන් ඉන්න ඕනේ මොකද්ද මේ වෙන්නේ කියන එක. ඉතින් අපි ඒක මේ විශ්වාසයෙන් යුතුව අපිට කියන්න පුළුවන් අපි බොහොම හොඳ අවධානයෙන් ඉන්නවා. ඒ වගේම අපි බලන් ඉන්නවා මේ වීසා කේස් ඔෆිසර් කෙනෙක් කොයි විදිහටද හැසිරෙන්නේ, යාගේ රෙස්පොන්ඩ් එයා රෙස්පොන්ඩ් කරන්නේ කොහොමද, මොන විදිහේ විදිහටද එයා අපි ප්‍රතිචාර දක්වන්නේ කියලා එක්ස්පෙක්ට් කරන්නේ. ඔව්. බාධා කරන්න නැහැ. දැන් මේ පහුගිය දවස් ටිකේ වීසා අප්‍රූවල්ස් ගොඩක් ආවා. ඒ ආවහම ඇත්තටම කිව්වොත් එක ඒ ડોකියුමන්ට් එකක්වත් මේ වීසා ඔෆිස් එකේ කාපව ඉල්ලුවේ නැහැ. මොකද ඒ තරම් දැන් අපි කරලා දන්නවා මේකේ මේගොල්ලෝ මොනවද බලාපොරොත්තු වෙන්නේ. ඒ යන්ති විශ්වාසයකුත් හැදිලා තියෙනවා. හැදිලා තියෙනවා. ඒ හින්දා අපි ડોකියුමන්ට් අපි ඔයාගේ ඇප්ලිකේෂන් එකක් සබ්මිට් කරනවා නම් අපි ඇත්තටම මේක ආපහු දෙයක් ඉල්ලන්න කියලා ගන්න නැහැ. ඒ කියන්නේ පෙර සූදානම් වෙනවා අපිට දැන් බිහෙවෙන්නේ.
ඔෆිස කෙනෙක් හැසිරෙන්නේ කොහොමද කියන එක අපි බලන් ඉන්න නිසා අපි පෙර සූදානම් ප්‍රිකෝෂන්ස් ගන්නවා හැමතිස්සෙම. අපි දන්නවා ඇප්ලිකන්ට් කෙනෙක් ආවයින් පස්සේ අපේ තියෙන මේ පළපුරුද්දත් එක්ක අපි දන්නවා මෙයාගේ මොන වගේ දේවල් දහන්න පුළුවන් වෙන්නේ. මෙයාගේ දුර්වල පැත්ත මොකද්ද? මෙයාගේ ස්ට්‍රොง පැත්ත මොකද්ද? ඒත් අපි ස්ට්‍රොง පැත්තට ඒ විදිහට හදලා ඒ දුර්වල පැත්තට අවශ්‍ය උපදෙස් ටික ඔක්කොම දෙනවා. අපි මේ ප්‍රිකෝෂන්ස් ඇත්තටම ගන්නවා. ඉතින් ඒක තමයි ඔයාගේ ප්‍රශ්නෙට උත්තරය. මොකද ඇයි ILTS තෝරගන්න ඕනේ? අපි එයාව එකේ ඉඳන් සූදානම් කරනවා. කලින් සූදානම් කරනවා ඇප්ලිකන්ට්. දැන් මේක පොදු ප්‍රශ්නයක්. මේ අහන ප්‍රශ්නේ වෙනවා. දැන් මේ ගොඩක් දෙනෙක් හිතනවා මට පවුලත් එක්කම විදේශගත වෙන්න පුළුවන්ද? ඔව් කොහොමද? පුළුවන්ද? ඔව් පුළුවන්. ඇත්තටම කියනවා නම් දැන් මාස්ටර්ස් ඩිග්‍රී එකක් කරනවා නම් ලෙවල් 9 කියන මට්ටමෙන් යන්නේ. ලෙවල් 9 කිව්වහම පස්සේ එයාට පවුලම අරන් යන්න එලිජිබල්. සුදුසුකම් ලැබනවා. එතකොට ඉතින් මේ පවුලම අරන් යන්න සුදුසුකම් ලැබනකොට ඒකෙත් තියෙනවා ප්‍රොසෙස් එකේ අපි කොහොමද දැන් මේ වීසා අරන් යන්න පුළුවන් සුදුසුකම් ලැබපු පළියට අපිට වීසා එකක් ග්‍රෑන්ට් කරගන්න බෑ. මොකද අපි පෙන්වන්න ඕනේ මේගොල්ලන්ට හැමතිස්සෙම අපි මේ ගිහිල්ලා අපි එන්න සූදානම් අපේ මොකද ප්ලෑන් එක ෆියුචර් ප්ලෑන් එක කොහොමද මේ හැමදේම පෙන්වන්න ඕනේ. එතකොට බෑග්ග්‍රවුන්ඩ් එක මේ ලංකාවේ අපි මොනතරම් මේ සාවර තත්ත්වයක ඉන්නවද මේ හැමදේම ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම දැන් ඔය ඩිපෙන්ඩන්ට් වීසාස් ගැන කතා කරාම අපිට ලයිසන්ස් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක් අපිත් එක්ක වැඩ කරනවා. ඒ වගේම ඉමිග්‍රේෂන් ලෝයර් කෙනෙක් අපිත් එක්ක වැඩ කරනවා. ඉතින් ඕනෑම කෙනෙක්ට අවස්ථාව තියෙනවා තමන් කැමති නම් ඒ ලෝයර් කෙනෙක්ගේ මේ අනුදැනුම ඇතුව එයා එක්ක අපි වීසා එක ලොජ් කරන්න උනත් අවස්ථාව තියෙනවා ඒක අපේ ආයතනේ. ඉතින් දැන් ඔය ඩිපෙන්ඩන්ට් වීසාස් දාද්දිත් අර ඇත්තටම කියනවා නම් අපි ඒකත් කලින් බලනවා. දැන් පහුගිය කාලේ දැන් ගිය ඔක්තෝබර් මාසේ වගේ ගත්තහම පස්සේ ඉතින් පොඩි ඕකේ චුට්ටක් තිබුණා අපහසුතාවයන්. ඒ කියන්නේ එලිජිබල් වුණාට මේගොල්ලන් සුදුසුකම් ලැබුවට දාන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද ඒකත් අවාසියට හිටියා. ඉතින් අපි හැමතිස්සෙම අර මං කිව්වා වගේ අපි බොහොම අවධානයෙන් යුතුව බලන් ඉන්න නිසා අපි නිරතුරුවම ඇඩ්වයිස් අරගෙන ඉමිග්‍රේෂන් ලෝයර්ස් ලගෙන් එහෙම ඇඩ්වයිස් අරගෙන අපි කරන නිසා අපි දන්නවා මොකද්ද වෙන්නේ කියන එක. ඉතින් අපිට හොඳ ගයිඩන්ස් එකක් දෙන්න පුළුවන් කමක් තියෙනවා ඒ සම්බන්ධයෙන්. මම කැමති මේ ප්‍රශ්න දෙදෙනාම පිළිතුරක් ලබා දෙනවා නම් දැන් ගොඩක් වෙලාවට මේ වීසා ක්‍රියාවලිය තුළ බොහෝ දිනෙක මුහුණ පාන සිදුවෙන අභියෝග තියෙනවානේ. මම කැමති ඒ ගැන කතා කරනවා නම් ටිකක්. අභියෝග කියලා කිව්වම ගොඩක් වෙලාවට දන්නේ නැති දේ තමයි අවබෝධයක් නැතිකම පළවෙනි දේ. අවබෝධයක් නැතිකම නිසා හිතනවා සමහරවිට මේක බොහොම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් කියලා හිතනවා. ඉතින් ඇවිල්ලා ඊට පස්සේ දැන් ඊට පස්සේ අපිට අපේ කන්සල්ටේෂන් එක ගත්තා මේගොල්ලෝ තියෙනවා මේ ප්‍රොසෙස් එක කොච්චර අමාරුද සා මේක මෙහෙමයි තමයි මේක කරන්න ඕනේ කියලා. එතනදී ගොඩක් අය මූණ දෙන අභියෝගයක් තමයි මේ ડોකියුමන්ට්ස් හදාගන්න ගියාම. ડોකියුමන්ට්ස් හදන්න ගියාම ගොඩක් අය අභියෝග වලට මූණ දෙනවා විශේෂයෙන්ම වීසා ප්‍රොසෙස් එකට ආවම. සමහරක් කට්ටිය අහනවා මේවත් ඕනේද? මේවත් ඕනේද කියලා අහනවා. හරිද? ඒ නමුත් ඒවා ඉල්ලන්න හේතුවක් තියෙනවා. right? දැන් ඔය වීසා ප්‍රොසෙස් එකට වඩා ඇත්තටම කිව්වොත් සචිත්‍ර අභියෝග වලට මූණ දෙන්නේ ගියාට පස්සේ. ගියාට පස්සේ මම මොන තරම් ස්ටුඩන්ට්ස් ලා දැකලා තියෙනවා මොකද්ද කරන්න කියලා දන්නේ නැහැ. කොහොමද ජොබ් එකකට ගිහිල්ලා කතා කරන්න කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඔළුවේ ලොකු හීන ගොඩක් තියෙනවා. නමුත් ඒ හීනේ එක පාට ගිහිල්ලා කියන්නේ නැහැ. අපි හිතමු එම්ප්ලොයි කෙනෙක් ගාවට වැඩ කරන්න ගියොත් එන්නේ ඉස්සෙල්ලා මහන්නේ මට PR එක ගන්න ඕක කරනවාද කියලා. ඉස්සෙල්ලා මහපු ගමන් එයාට රස්සාව හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ ඒගොල්ලන්ට අභියෝග කියන්නේ එහේ ගිහිල්ලා කොහොමද හැසිරෙන්න ඕනේ? රටට අනුගත වෙන්න ඕනේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. right ඉතින් ඒක නිසා මම දකින්න විදිහට මගේ පැත්තෙන් උත්තරයක් දුන්නොත් මම දකින්නේ ડોකියුමන්ට්ස් පැත්තෙන් ගොඩක් අභියෝග වලට මූණ දෙනවා ස්ටුඩන්ට්ස් ලා හදන්න ගියාම. අනිත් එක තමයි එහෙට ගියාට පස්සේ හරි ගයිඩන්ස් එකක් නැති වුණොත් මේ රැකියාවන් සම්බන්ධයෙන් ඒගොල්ලෝ ගොඩක් ප්‍රශ්න වලට මූණ දෙනවා. හැබැයි මට මේතන ගැරන්ටි එකක් මට දෙන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම මගේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක මගෙන් යන කිසිම ස්ටුඩන්ට් කෙනෙක් ඒ ප්‍රශ්නෙට නම් මූණ දෙන්නේ නැහැ. ඉතින් ඉතින් පොඩි වෙලාවක් දෙන්න. ඉතාමත්ම කෙටියෙන් කියන්නේ බලගින් ප්‍රේක්ෂකයන්ට ඔබගේ ආයතනයේ මොන වගේ දෙයක්ද උන්ට ලැබෙන්නේ? අපේ ආයතනින් මේ වගේ එහෙට ගියාට පස්සේ පළවෙනි දේ තමයි දැන් කෙනෙක් එහෙට ලෑන්ඩ් කරාට පස්සේ පළවෙනි දේ තමයි මගේ රෙස්පොන්සිබිලිටි එක තමයි මේ ළමයා එහෙ ලෑන්ඩ් කරාද ඊට පස්සේ එයාව ඇකමඩේෂන් වලට මෙතනින් පික් අප් කරලා ගෙනිච්චාද ඕක තමයි පළවෙනිම දේ. මොකද ඉස්සෙල්ලා ඒක බලන්නේ බෑ ඔක්කොම ඉස්සෙල්ලා. ඊළඟට සාමාන්‍ය දවස් 4-5ක් ගියාට පස්සේ අපි බලන දේ තමයි එයා දැන් ජොබ් එකකට ඇප්ලයි කරන්න ලෑස්ති වෙලාද ඉන්නේ. ඒතකොට මගේ ආයතනයෙන් ඇත්තටම කිව්වොත් මම මේක කොහෙවත් ගැරන්ටිස් දෙන්නේ නැහැ. මොකද ජොබ් ඒජන්සියක් කොහෙවත් කරන්නේ නැහැ. නමුත් අපේ තියෙන නෙට්වර්ක් එක තුරු අපිට පුළුවන් ඒ ළමයින්ට පාර්ට් ටයිම් ජොබ්ස් හොයලා දෙන්න. මොකද මම අවුරුදු 10ක් නවසීලන්තේ විශේෂයෙන්ම නවසීලන්තේ ජීවත් වෙච්ච නිසා. ඉතින් ඒක නිසා අපිට ඒ පැත්තෙන් ලොකු ගයිඩන්ස් එකක් දෙන්න පුළුවන්.
නවසීලන්තෙට ගියා. ඔව් ඒ අවශ්‍ය කරන ක්‍රියාවලිය කොහොමද කියලා දැනගන්න ඔබට පුළුවන් ILTS Overseas Education Private Limited එක්ක එකතු වෙන්න. මම දුරකථන අංක මතක් කරන්නම් 0747227919. ඒ වගේම 0115 611 41. මම නැවතත් මතක් කරන්නම් 0747227919. ඒ වගේම 0115 611 41. ඒ වගේම වෙබ්සයිට් එක මතක් කරනවා www.iltsoverseas.org කියන මේ වෙබ්සයිට් එකත් එක්ක ඔබට එකතු වීමේ හැකියාව තියෙනවා. මම නැවතත් මතක් කරන්නම් www.iltsoverseas.org කියන මේ වෙබ්සයිට් එකටත්. ඒ වගේම ලිපිනේ මතක් කරනවා නම් 118B දෙහිවල පාර මහරගම 118B දෙහිවල පාර මහරගම කියන ලිපිනයටත් එක්ක එකතු වුණොත් එහෙම මේ හැම දෙයක් දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා දවසේදී මේ සම්බන්ධයෙන් කතා කරන එකතුනට. කතා කරන නම් මම හිතන්නේ මේ මාතෘකාව ගැන කතා කරන ගොඩක් දේවල් තියෙනවා. අපි නැවතත් හමු වෙමු මේ ගැන කතා කරන්න. ආයුබෝවන් කියලා සමු දෙනවා. හරි. එහෙනම් අපි සුදානම් කිරි විරාමයක් ලබා ගන්න එකතු වෙලා ඉන්නේ මේ ජීවිතයට ඉර දෙන්න.